මැතිවරණ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් මාසයකට ආසන්න කාලයක් තිබෙනවා තව ප්‍රචාරක වැඩකටයුතු සඳහා. ඉතින් අපි ඉතාම ශක්තිමත් ව්‍යාපාර ගෙන යමින් තිබෙනවා. අනිත් අයගේ ප්‍රධාන මැතිවරණ ව්‍යාපාරය බවට පත් වෙලා තිබෙන අනිත් පැත්තෙන් මේ පැත්තර ගන්න එක, මේ පැත්තෙන් ඒ පැත්තර ගන්න එක, ඒක අපේ රටේ අවලංගු මැතිවරණ ප්‍රචාරක වැඩක්. මොකද පොදු ජනතාවට එහෙට මෙහෙට පණින එක දැන් ඇති වෙලා තියෙන්නේ, එපා වෙලා තියෙන්නේ. ඒ අය උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු ඔලුගෙඩි මාරු කරලා පාර්ලිමේන්තු ඔලුගෙඩි ගාන පෙන්නලා දිනන්න පුළුවන් කියලා. නමුත් අපේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම ඉලක්ක වෙලා තිබෙන ජනතාව ඒක රාසි කරන්න. ඒ නිසා අපේ වැඩපිළිවෙල ජනතාවට කරුණු ඉදිරිපත් කරමින් ජනතාව ඒක රාස කරમી අනේක තමයි අපේ වැඩපිළිවෙල බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒකිනේ පක්ෂය අපි දකින්න එක එක්කෙනාව අරගෙන මාධ්‍ය වල පෙන්වන අද මෙආවා අර පක්ෂයට මෙආවා කියලා. ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් අනුව යන්නේ දැන් ඔබතුමාලගේ අනාගතයේදී එහෙම වෙයිද මේ මැතිවරණ කාලේ? කිසිසේත්ම වෙන්නේ නැහැ. මොකද ඔය ගොඩක් අය තෝරා ගන්න කලින් අපේ දොරවල් වලට තට්ටු කරපු අය, අපි වටත් කරකුණු අය. අපි ඒගොල්ලන්ට ඉතා හොඳින් කරුණු පැහැදිලි කරලා දුන්නා අපේ දොර නම් ඕගොල්ලන්ට විවෘත කරන්න බෑ කියලා. මොකද ඔය කිසි කෙනෙක් පැත්ත මාරු කරන්නේ ප්‍රතිපත්තියන් අනු හෝ රට ගන්න හිතලා නෙවෙයි. දැන් ගොඩක් ඕගොල්ලෝ දන්නවා පොහොට්ටුවෙන් එළියට වැටිච්ච මන්ත්‍රීවරු කණ්ඩායමක් ඩලස්ලා ඇතුළු එතන ස්වාව් ජීඎල්පී රිස්ලා නාලක් ගොඩේවල වගේ මන්ත්‍රීවරු කණ්ඩායමක් හිටියේ. ඒ මන්ත්‍රීවරු කණ්ඩායම අනාථ භාවයකට මුහුණ දුන්නා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ තනක කරන්නේ කොහොමද කියලා. එතකොට අන්නේ අනාථ භාවයෙන් මිදින්න මඩමත් තෝරගත්තා. එහෙම නැතුව ප්‍රතිපත්තීමේ කරුණක් මත සජිත් ප්‍රේමදාසේ කඳුර තෝරගත්ත නම් 2019 ඌට නරක වුණු, ඔහු වංචනිකයෙක් කිව්, ඔහු මහජනයාගේ දේපල නාස්ති කරන එක ඩලස්සල හපිරුමට 2024 කොහොමද හොඳ වෙන්නේ? සජිත් ප්‍රේමදාසලා නාලක්ගොඩේව හොරෙක් වුණු, නාලක්ගොඩේ සජිත්ලගේ ආණ්ඩුව ඇත නාලක්ගොඩේව රිමාන්ඩ් වුණා. ඒ වගේම අර නැව ගිනිගත්තට පස්සේ නිසි පරිදි වන්දි ගවා ගන්න කටයුතු කරේ නැහැ කියලා චෝදනා එල්ලුණා. එයා දැන් හොඳ වෙන්නේ කොහොමද? ඒ නිසා මේ බලය ගන්නත් එළඹෙන පාර්ලිමේන්තු රිංගා ගැනීම සඳහා කරන විගඩම් මෙරුණකොට වෙන වුවමනාවක් මේ තුල නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගින් ඉතාමත් ප්‍රතිපත්තීමේ තීන්දුවක අපේ රට මේ පණින දේශපාලන ජනතාවට තිත්ත වෙලා තියෙන්නේ. අපේ රටේ මේ විකෘති නිර්මාණය කරන්න එහෙට පේන පණින දේශපාලන විශාල ලෙස බලපෑමක් ඇති කරා. නිසා අපේ ප්‍රයත්නය එ නතර කරන්න ඕන විතරක් නෙවෙයි, අපේ ආණ්ඩුවකදී පණින මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී දුරේ අහෝසි වීම සඳහා තිබෙන නීති තවත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් ඔබතුමාට ජනතාවගේ බලයක් ලැබලා ජනාධිපති වූවොත් මහමැතිවරණයක් තියෙනවා. මහමැතිවරණයේදී යම් කිසි ඔබතුමාලාට 113 ගන්න බැරි වුණොත් වෙනත් පක්ෂයකට දුරින බලාපොරොත්තුවක් තියෙනවද? නැත්නම් ඔබතුමා ගන්න විකල්ප තියෙන්නේ මොකක්ද? ජනාධිපති ඡන්දය දිනුවොත් ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ වෙන මහා ඡන්දය කලාවේවේ සොරුවේරිය වගේ. ඒ නිසා ඒක ගැන නම් කිසි බයක් තියාගන්න එපා. හරිද? ඒ පාර්ලිමේන්තුවේ සාතිසේ බහුතරයක් ජාතික ජන බලවේගයට හිමි වෙනවා. විශේෂයෙන්ම දැන් පාර්ලිමේන්තුවේ ගත්තොත් චෝදනා රාශියකට ලක් වෙච්ච පුද්ගලයන් ඉන්නේ. ඔවුන් හැමතිස්සෙම කියන්නේ හරි ඒ ගැන පාර්ලිමේන්තුවේ නැත්නම් ජනතාව ඒක ප්‍රතික්ෂේප කරන්න කියලා. එහෙම නේ ජන මේක මැතිවරණයේ ඉදිරිපත් වීමේදී යම් කිසි ක්‍රමවේදයක් නීතිමාලාවක් කොමුමාලාවක් හඳුන් දෙන්න දෙන්න බලපෑම් කරනවා ඉස්සරහට. පළමු කොටම තියෙන්නේ අපේ රටේ අවුරුදු දෙකකට වඩා දඬුවම් ලබා දිය හැකි වරදකට මාස 6ක් රිමාන්ඩ් ගත වුණොත් අවුරුදු 7කට ප්‍රජායිති අහෝසි වෙනවා, ඡන්ද ඉල්ලීමේ අයිති අහෝසි වෙනවා. ඔච්චරයි තියෙන නීතිය. හැබැයි මිනී මරලා මහජන දීපල හොරකම් කරලා අධිකරණේ වැරදි කරු වෙලත් නැවත පාර්ලිමේන්තුවේ ඉඳ අවස්ථා තිබෙනවා. ඒ නිසා අපි නීති සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අධිකරණේ වැරදි කරුවන් වෙන අයට, බරපතල ගණන් අපරාධ කරලා වැරදි කරුවන් වෙන අයට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වෙන්න හැකියාවක් නොවන පරිදි නීති සම්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ ජනතාව ඡන්ද දෙන්නේ පක්ෂ විසින් දාන කෙනාට. ඒ නිසා පළමු වගකීම තියෙන පක්ෂ නායකයන්ට. පක්ෂ නායකයන් තමන්ගේ අපේක්ෂක කණ්ඩායම තෝරන්න ඕන එවැනි අපරාධවලට, එවැනි වංචාවලට, එවැනි සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නොවුණු අයගේ. හැබැයි වෙලා තියෙන දේ තමයි ඔය ගොඩක් පක්ෂ අපේක්ෂකයන් තෝරන්නේ ඉස්සල්ලාම අහන්නේ ඡන්දෙට වියදම් කරන්න සල්ලි කොච්චර දෙනවද කියලා. ඔහු කොච්චර ගුණ යහපත් කෙනෙක්ද, අවංකභාවයේ තියෙනවද, දැනුම තියෙනවද කියන එක නෙවෙයි ඒගොල්ලෝ මනින්නේ. ඔය පක්ෂ ගොඩක් මනින්නේ ඔයාට වියදම් කරන්න කොච්චර සල්ලි තියෙනවද කියන සාධකේ.
එනිසා ඇත්තටම අපේ රටේ මේ වැරදි කරන අයට අපේක්ෂකත්ව ලැබින්නේ වැරදි කරන අය ජනතාවට තෝරා ගැනීම සඳහා සිද්ධ වෙන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි මෙන්න මේ සල්ලි කීයක් වියදම් කරන්න පුළුවන්ද කියලා මනින සංස්කෘතිය අන්න ඒක වෙනස් කළ යුතුයි කියලා පිතනවා ඒ වගේම දැන් සමහර ඔබතුමාලාට විරුද්ධව වේදිකාවේ ඉන්න කට්ටිය නිතරම කියන දෙයක් තමයි ඔබතුමාලා පොරොන්දු දෙනව අහසට ඔය පොරොන්දු ඉෂ්ට කරන්න බෑ බොරු පොරොන්දු දෙන්නේ ඔබතුමාලා බලයට එන්නේ නැති නිසා කියලා මේකන ඔබතුමා කොයි ආකාරයෙන් දකින්නේ එකක් තමයි අපි දීප පොරොන්දු මොනවද අපි දීලා නැහැ හැම ඉස්කෝලේකට දානපතිය ධනපතියෙක් හොයලා දෙනවා කියලා කෝටිපතියෙක් හොයලා දෙනවා කියලා පොරොන්දු අපි දීලා නැහැ ඒ වගේම ලංකාවේ තියෙන හැම ප්‍රාදේශ සභාවකටම නේද ලෝකේ තියෙන නගර සභාවක් එකතු කරලා සම්බන්ධ කරලා ප්‍රාදේශ සභා සංවර්ධනය කරනවා කියන යෝජනාව අපි ඉදිරිපත් කළා නේ අපි ඉදිරිපත් කළා තියෙන ඉතා පැහැදිලි එකඟතා වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා එකක් අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දීලා තියෙන මේ වංචාව දූෂණය නතර කරන බවත් වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන බව ඒක කිසිසේත්ම බිඳින්නේ නැති පොරොන්දුවක් ඒක මේ රටේ පුරවැසියන්ට වඩා අපිට උවමනාව තියෙන මේ වැඩේ කරන්න ඊළඟ අපි පොරොන්දු වෙලා තිබෙන මේ රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළ හදන්න. ඒක අපි එකඟතාවයක් පළ කරලා තිබෙන එක අපි කරනවා. ඒ වගේම අද දුප්පත්භාවයේ පතුල්තම ගිල්ල ඉන්න ජනතාවට ආහාර වේලක් ලබා දීම සඳහා සරලන මුදලක් දෙන්න අපි යෝජනා කරනවා. ඒක කළ හැකි දෙයක්. මොකද අද ආණ්ඩුවට එකතු කරගත හැකි බදු බිලියන 1100ක් එකතු කරගන්න නැතු වෙන්නේ. ඒකේ යම් මුදල් ප්‍රමාණයකට නඩු තියෙනවා. හැබැයි නඩු නැතුව බිලියන 169ක් වෙන ශනකව එකතු කරගත හැකි. නේ අරක්කු මුදලාල්ලා බදු ගෙවන්න තු ඉන්න. එනිසා ඒ සල්ලි ටික එකතු කරගත්තොත් වංචා දූෂණ නාස්ති නතර කරොත් අපි මේ ජනතාවගේ ජීවිතේ නගා සිටීම සඳහා දෙන සහනාධාර වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා. නිසා ඒවා කිසිවක් මනෝරාජික පොරොන්දු නෙමෙයි. යා යථාර්ථවාදී පොරොන්දු අපි ගණනය කරලා බලලා ඉලක්කම් හදලා තමයි අපි මේ පොරොන්දු ලබා දීලා තිබෙන්නේ. ඉස්සර ඔගොල්ලන්ට මතකද පොඩි ළමයිට කෑම කවන්න අම්මලා කියන බිල් එක්කෙනවා මේ කෑම කන්න කියලා මම දැක්ක එක මාධ්‍ය වේදිකාවක් මේක නේද කියලා තිබුණා ඒ කියන්නේ බිල් එක්කෙනවා ඔයා මේ කෑව නැත්නම් බිල් ඇවිල්ලා ඔයා ගිලිනවා දැන් රනිල් වික්‍රමසිංහත් ඒ වගේ බිල් එක් මවනවා රනිල් හිටියොත් විතරයි තෙල් තියෙන්නේ රනිල් හිටියොත් විතරයි ගෑස් තියෙන්නේ රනිල් හිටියොත් විතරයි ආහාර තියෙන්නේ අනිත් කවුරුවත් ආවත් ආහාරනේ තෙල් නැති රටක් හැදෙනවා කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ මුළු දේශපාලනෙම තින්නේ බිල් එක් හදන එක. ජාතික ජන බලයේ ඉතා පැහැදිලිව කියලා තිනවා දැන් අපි ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ඇතුළේ. ඒකෙන් ක්ෂණික ඉවත් වීමේ හැකියාවක් නැහැ. හැබැයි අපි උන්නක ශේස්ත්‍ර කීපයක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි අවස්ථා ගණනාවකට මුණ ගිහිලා අපි සාකච්ඡා කරන ශේස්ත්‍ර පිළිබඳවත් ඔවුන් අපේ රටේ සකස් කර තිබෙන ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා අපේ වැඩපිළිවෙළත් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක්. හැබැයි මම සතුටු වෙනවා එයා ඊ හරියක කියපු එක ගැන. හරිද? මට පෙන්නන්න ඊයේ වෙනකන් කොතනක හරි කියපු කතාවක් එයා. හැබැයි මේ විධායක ජනාධිපති ක්‍රමය හදපු දවසේ ඉඳන් මේක වැරදි තනතුරක්, මේක අහෝසි කළ තනතුරක්, පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලනයක් ගොඩනගන්න ඕන කියන ඍජු ස්ථාවරය අපි හිටියා. හැබැයි ඔය මහත්යට මතක් වෙන්නේ ඊයේ තමයි නේද? ඒ නිසා මේ වාර විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්න කැමතියගෙන් ඡන්ද ටිකක් ගන්නෙ කොහොමද? නේද? ඔන්න ඔය වගේ හරි ලාභ සටන් පාටයක් බවට පත්ලා තිබෙන්නේ අපේ ස්ථාවරයේ අපි විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම සඳහා එකඟතාවයක ඉන්න ප්‍රතිපත්තියක් ලෙස. ඒ වගේම දැන් ඔබතුමාගේ ආණ්ඩුවක් ආව සමාජ මාධ්‍යවල කලින් ඒක බොරුවක් කිය හැකි සමහර විට ඒ කියන්නේ කැලෑ නීතියක් තමයි රජ කරන්නේ කියලා. මේක න ඔබතුමා කී ආකාරයෙන් ජනතාවට දෙන්නේ? අපේ රටේ කැලෑ නීතිය දැන්නේ තියෙන්නේ ශේෂ්ඨ අධිකරණ තීන්දුවක් දීලා තියෙන වැඩ බලන පොලිස්පතිවරේ පත් කරන් ඉන්න පොලිස්පතිවරේ පැත්තකින් තියලා රනිල් වික්‍රමසිංහ කියනවා නෑ මම ඒක කරන්නේ නෑ කියලා. එතන තියෙන කැලෑ නීතිය. මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු විසිරු හැරිය ශේෂ්ඨ අධිකරණකට වැරදි කියලා. ඔහු ක්‍රියාත්මක කරේ කැලෑ නීතිය. චන්ද්‍රිකා කුමාරතුංග රජයේ දීපල පවර්ලා දුන්න තමගේ හිතවතුන්ට ශේෂ්ඨ අධිකරණේ වැරදි කිව්වා. කැලෑ නීතිය. එනිසා දැනටමත් කැලෑ නීතිය ඉටු කරමින් තියෙන ඒගොල්ලෝ අපි තා පැහැදිලිව නීත්‍යානුකූලව නීත්‍යානුකූල විහිවන්ට බලය දෙමින් ඒව ශක්තිමත් කරමින් ඉදිරියට යන වැඩපිළිවෙළක් තමයි අපි තියෙන්නේ. ඒ නිසා ඔය බය හදන අයට අපි කියන්නේ මීට කලින් කිව්වේ මොකද්ද? ජාතික ජන බලවේගයට දිනන්න බෑ 3යි. දැන් මොකද කියන්නේ? දැන් ඊළඟ පියවරට අවිලා දිනනවා. හැබැයි මාර වැඩක් විනාශයක් වෙන්න යන්නේ කියලා.
පළමුකටම සතුට වෙනවා ඒගොල්ලෝ දැන් දිනනවා කියන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් දිනුවහම භයානක තත්ත්වයක් ඇති වෙනවා කියලා හදන්න හදනවා. ඉතින් දිනුවහම මේට වඩා හොඳ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක අපේ පොලිසිය මහතුරුන්ට තියෙන දේශපාලන මැදිහත්වි මුළුමනින්ම ඉවත් කරලා ඔවුන්ගේ තනතුරේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සඳහා රාජ්‍යයක් හදනවා. ජාතික ජනබලවේගය ආණ්ඩුව පෙනී හිටින්නේ නීති ඉදිරි හැම දිනම සමානයි කියන ප්‍රතිපත්තිය. අද අපේ රටේ නීති ඉදිරි හැම දිනම සමාන නැහැ. ඒ නිසා ජාතික ජනබලවේගය ආණ්ඩුව කියලා තමයි දැනටමත් ක්‍රියාත්මක වෙමින් තියෙන කැලෑ නීති අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදී විහිළුවකට අපේ රට ගෙනියන්නේ.